හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 78 ජන්මදිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද පතා බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. ඒ කැලණිය රජමහා විහාරයේදී. මෙම පින්කම සඳහා මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකණින් රැසක් එක්ව සිටියා. අද පොදු ජනතාවයන් කෙසේ ජයග්‍රහණයක් ලබා තිබෙනවා නම් ඒ සියලු ජයග්‍රහණයන් ලබා දුන්නේ බණ්ඩාරනායකවරුන්. කරුණාකර මේ සුද්ධ භූමියේ සිට ආයාචනා කළ සිටින්නේ මේ රට ගලවා ගැනීම පිණිස, මේ රට රැකී තිබෙන මේ ප්‍රපාතයේ ගොඩ ගැනීම පිණිස ඔබේ යුතුකම්ම, ඔබේ වගකීම, ඔබේ කාර්යය ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, ජාත්‍යන්තර වශයෙන්, සියල්ලටම සංස්කෘතික වශයෙන් ඇතුළත් මේ පිරිහීම බුදුආගමට ගලවලකා ගැනීමට සියලු දෙනා එක්සත් එක්චිත්ත බණ්ඩාරනායක චින්තනය ඔස්සේ නැවතත් සංවිධානය වෙන්න තියෙයි කියලා මම සියලුම දේශපාලන සංවිධානවලට ආයාචනා කරනවා. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් වල දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිවගත කිරීම කරලා තියෙනවා. දැන් අපිට දෙන තොරතුරු අනුව සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට, තැන්පත් ජනයන්ට සහ ETF ETF වල අයට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට රටේ ආර්ථිකය සවිමත් විය යුතුයි කියලා අපි පිළිගන්නවා. ඒකට ගෙන යන ක්‍රමවල ප්‍රශ්න සහ ගැටලු සමහර අයට තියෙනවා. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරලා සාධාරණ විසඳුමක් ගන්නවා. නමුත් අපි මේ ප්‍රතිරෝධගත කිරීම අවශ්‍යයි කියන එක තමයි අපේ අදහස. චාන්දිකා මැඩම්ට 78යි. එතුමියගේ වයසත් එක්ක එතුමියගේ දේශපාලන කේවිම වර්තමානයට වළංගු වෙනවද? මම හිතන්නේ වයස ප්‍රශ්නයක් නෑ. ජයවර්ධන මහත්තයා 82 විතර නගන්නේ කියන්නේ. හොඳ කල්පනාව තියෙනවා නේ. දේශපාලන කරදෙයි. මම කොහොමද කෙලින් කතා කරන්නේ? රටේ නායකත්වයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ හොරුත් එක්ක නිදාගන්න ලෑස්ති වෙන්න එපා. ඊගෙන නන්දරහපු රටේ පිළිගත්ත හොරු කීප දෙනෙක් ඉන්නවා මේ දේශපාලනේ තුල. අන්න ඒගොල්ලන්ව ගත්තොත් වික්‍රමසිංහ මහත්තයාගේ ජනප්‍රියතාවයේ ඇදගෙන වැටෙනවා කියන එක මම කියන්නේ. මීළඟ කැබිනට් සංශෝධනයේදී ඔබතුමාට අමාත්‍ය දුවර ලැබීමේ නියමිත හොර කණ්ඩායම ඒ කැබිනට් එක තුලට ගත්තොත් මම නම් ජීවිතේට වාඩි වෙන්නේ නැහැ. උදල් ප්‍රතිව්‍යුහගත කරන්නේ ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ නේ. මොකද අපි ඉන්නේ තාම අමාරු තත්ත්වයක ඉන්නේ. අයි මේකට විරුද්ධ වෙන්න බෑනේ. මම හිතන්නේ අනිත් අය විරුද්ධ වෙයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.